මේ හඬවල් අපිට ඇහෙනකොට හර්ෂෙයි හිතෙන්නේ නැද්ද නිකන් අපේ මනසම භාවනාවකට සම්බන්ධිනවා වගේ දෙයක්. ඔව් පුබුදු අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ භාවනාව ගැන මේ වෙලාවේ. ඔව් දැන් හැබැයි භාවනාව කිව්වම අපි මේ අද කතා කරන්න හදන්නේ මේ ඒ වෙනුවෙන් වෙනමම සුවිශේෂී වෙලාවක් වෙන් කරගෙන ස්ථානයක් වෙන් කරගෙන දවස් ගණන් භාවනා කරන භාවනාවක් ගැන නෙවෙයි අපි මේ කතා කරන්න හදන්නේ හර්ෂෙයි අපිට කෑම කන ගම වැඩට යන ගම ඇවිදින ගම අපිට භාවනා කරන්න බැරිද ඇත්තටම. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි පුබුදු මේ හදන්නේ. අපි ඒ ගැන කතා කරන්න කැඳව ගත්තා ප්‍රවීණ යෝග හා මනෝ උපදේශක චානක රුක්ෂන් අයිබන් සුබදාසනක් කියලා පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ යෝග හා රේකි ආචාර්ය ආර්යා ෆර්ලික් අයිබන් සුබදාසනක් ඔබතුමියවත් පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ යෝග උපදේශක ඉන්දික ගුණරත්න මහත්මයා අයිබන් සුබදාසනක්. ඒ වගේම පුබුදු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අශිනි සහ අමේෂි. මේ දේවල් අපිට ප්‍රායෝගිකව කියලා දෙන්න. ඔව් ඒ දෙන්නක උදව් ඇතුව අපිට අද බලා ගන්න පුළුවන් කොහොමද මේ යෝග අභ්‍යාස භාවනාව හා සම්බන්ධව ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ කියලා. එහෙමනම් මේ අපි චානක මහත්මයෙන් කතාව පටන් ගමු හර්ෂි. ඔව් චානක මහත්මයා මේ දැන් භාවනාව කොහොමද ඇත්තටම අපි හරියට භාවනා කරන්නේ? භාවනාව කියන්නේ මොකක්ද? අපි මුලින්ම කතා කරමු භාවනා කියන්නේ මොකක්ද? භාවනාව කියන්නේ සිත භාවිතාවට ගන්න තාක්ෂණය. සාමාන්‍යයෙන් වෙන්නේ නම් අපේ ජීවිතේ පාලකේ වෙලා තියෙන අපේ සිත. අපේ හිතට ඕන හැටියට තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අපි භාවනාවෙන් පුහුණු වෙනවා අපිට අවශ්‍ය ආකාරයට අපගේ සිත සකස ගන්න. මෙන්න මේ තාක්ෂණයට තමයි භාවනාව කියන්නේ. භාවනාව කියන වචනේ අර්ථය ගත්තොත් අදහස් ගොඩක් තියෙනවා. වඩාත් සරලව ගත්තොත් භාව කියන්නේ සිතුවිලි, නාම කියන්නේ වැඩිම සිතුවිලි සුබවාදී ආකාරයට සංවර්ධනය කර ගැනීම. ඒකම අපි වඩා ගැඹුරට හේතුවත් බෞද්ධ දර්ශනයට අනුව නම් භාවනාව කියන්නේ භාව කියන්නේ භවය නැවත නැවත ඉපදීම, නාව කියන්නේ නතර කිරීම. කියන්නේ මේ නැවත ඉපදීම නතර කරගන්න කරන මානසික අභ්‍යාස වලටත් භාවනාව කියලා අපිට කියන්න පුළුවන්. ලෝකේ භාවනා ක්‍රම බොහෝමයක් තියෙනවා. මේ හැම භාවනා ක්‍රමයක්ම අපිට අංශ දෙකකට බෙදන්න පුළුවන්. හිත සමාධිමත් කරන භාවනා ක්‍රම අපි කියනවා සමත කියලා. ඒ සමාධියෙන් ඔබට ගිහිල්ලා ප්‍රඥාව අවදි කරන භාවනා ක්‍රම වලට කියනවා විදර්ශනා. විපස්සනා කියලාත් කියනවා. වී කියන්නේ විශේෂ දස්සන. විශේෂ දැක්ම. ඒ කියන්නේ ජීවිතය ගැන විශේෂ දැක්මක් ඇති කරගන්න කරන භාවනා අභ්‍යාස. මේ ක්‍රමය අන්තර්ගත වෙන්නේ බෞද්ධ දර්ශනය තුළ පමණයි. හොඳයි භාවනාව කියන්නේ මොකක්ද කියන එකට තමයි මේ විග්‍රහය මම හිතන්නේ තව කියන්න දේවල් ගොඩක් ඇති හැබැයි අපි ඒසහා ඉදිරියට ගියන කතා කරමු චානක මහත්තයා දැන් ඔබතුමන්ලගේ මේ යෝග විද්‍යාව ඇතුලේ භාවනාවට විශේෂ ඉරියව් තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් නම් දන්නවනේ භාවනා කරන එකක ඉරියව් තියෙනවා යෝග වලට අදාළව කොහොමද මේ ඉරියව් සමස්තයක් විදියට ගත්තහම අපිට ප්‍රධාන ඉරියව් ආකාර හතරකින් භාවනා කරන්න පුළුවන් හිඳ ඉරියව්වෙන් වැතිර හිඳමින් සක්මන් කරමින් ඇවිදිමින් ඒ ආකාරයට නමුත් ගැඹුරු භාවනාවක් සඳහා යනවනම් හිඳීරියව ඉතාම වැදගත්. එහිදී සිදුවෙන්නේ අපි පොළවත් සමග හොඳින් ස්පර්ශ වෙනවා. භූගත ප්‍රාණ ශක්තියත් සමග සම්බන්ධ වෙනවා. විශේෂ ශක්තියත් සමග. අනෙක් කාරණය තමයි අපගේ සිත හරි වේගවත් ධාවනකාරී. ධාවනකාරී සිතක් තියෙනවා. ඒත් එක්කම මානසික ආවේගයන් වැඩි කෙනෙකුට වැඩි වෙලාවක් බිම ඉඳගෙන ඉන්න බෑ. ඒ නිසා අපි වැඩි වෙලාවක් බිම ඉඳගෙන භාවනා කරන්න පුහුණු වෙනවා නම් નિરાයාසයෙන් අපේ මනස එක් තැනකට ගෙනීමේ පහසුව වැඩි. නමුත් ඒ අපි ක්‍රමයෙන් පුහුණු වෙන අවශ්‍ය දෙයක්. මට සීපත් වෙනවා මට මුණ ගැහුණා ඉන්දිය යෝගාචාර්යෙක් සාමි කෙනෙක්. එයා සමග අපේ අදහස් විමසද්දී මම ඇහුවා ඔතුමාට අදහසක් දෙන්න පුළුවන්ද මගේ භාවනාව සාර්ථක කරගන්න කියලා. එතුමා සරල උත්තරයක් දුන්නා මට. දවසට පැය 3ක් බිම ඉඳගෙන ඉන්න කිව්වා. ඒ සරල උත්තරේ ලොකු අර්ථයක් තියෙනවා. මේ යෝග විද්‍යාවේ ඉරියව් දහස් ගණනක් තියෙනවා. භාවනා සඳහා යොදාගත හැකි ඉරියව් තියෙන කිහිපයයි. යෝග සූත්‍රය කියන්නේ පැරණිම යෝග ග්‍රන්ථය. ඒ තුල තියෙන ඉරියව් පහයි. අපි ඒ ඉරියව් ඊළඟට ඔබට නිරූපණය කරමු. අපි බලමු. හොඳයි දැන් අපි අශිනිත් අමේෂිත් සමග මේ ඉරියව් නිරූපණය කරනවා. දැන් මේ දෙදෙනාම ඉඳගෙන ඉන්නේ සුඛාසන කියන යෝග භාවනාත්මක ඉරියව්. සුඛ කියන්නේ පහසු බව,
වඩාත් පහසුවෙන් ඉඳගන්න පුළුවන් භාවනාවේ ඉරියව්ව. ඇතම් කෙනෙකුට ධනෙයි සම්බන්ධ ආබාධ තුනටිය වේදනා තියෙන පුළුවන්. එහෙම අයට මේ විදිහට ඉඳගන්න අමාරුයි. එයාට පුළුවන් අපි මේ ඉඳන් ඉන්න විදිහට ඇඳි පුටුවක් පාවිච්චි කරලා ඉඳගන්න. එයටත් අපි සුඛාසන කියනවා. විශේෂ නමක් කියනවා සර්ව සුඛාසන. රජවරේ ඉඳගෙන ඉන්න ආකාරය. එහෙම ඉඳගෙනත් භාවනා කරන්න පුළුවන්. අපහසුයි. ඊළඟට අපි නිරූපණය කරනවා තවත් භාවනාත්මක ඉරියව්වක්. දැන් අශිනී ඊළඟට නිරූපණය කරනවා සිද්ධාසන කියන ඉරියව්ව. ඉදිරියෙන් තියෙන පා පතුල ගෙනහිලා සිර කරනවා ලිංගේන්ද්‍රියට මදක් ඉදිරියෙන් ලිංගේන්ද්‍රියට පීඩාවක් නොන ආකාරයට. සිද්ධ කියන්නේ විශේෂිත අධ්‍යාත්මික ශක්තියෙන් එකම ප්‍රාතිහාර්මයේ ශක්තියෙන් දිනු කරගත් යෝගීවරුන්ට කියනවා. එවන් යෝගීවරු මෙම ඉරියව්ව යෙදුනා. එනිසා සිද්ධාසන කියලා මේ ඉරියව්වට කියනවා. අමේෂි තවම ඉන්නේ සුඛාසන ඉරියව්. මීළඟට අමේෂි යනවා වජ්‍රාසන කියන භාවනාත්මක ඉරියව්වට. දැන් බලන්නේ දෙන ආකාරය අමේෂි අධ දෙක ඇඟ දෙපස රඳවලා පා ඉදිරියට දිග හරිනවා. ඉන්පසුව අත්ල දෙකට බර දීලා එක් පාදයක් නවනවා පිටුපසට. නැවත අත්ල දෙකට බර දීලා අනෙක් පාදයක් නවනවා පා පතුල් මත ඉඳ ගන්නවා. මෙයත් භාවනාවට උපකාරී වෙන හරි වැදගත් ඉරියව්වක්. බලන්න විශේෂයෙන් මේ ඉරියව්වේදී කොඳු වැටපෙළ වඩා ඍජුව පවත්ත ගන්න අපිට පහසුව ලැබෙනවා. භාවනා ඉරියව්වේදී මේක හරි වැදගත්. අත වශයෙන්ම මේ භාවනාව කියන්නේ අපේ මිනිස් සිත පරිණාමික අවස්ථාවක තියෙන මේ මිනිස් සිතේ පරිණාමයේ ඉහළටම ගෙනියන්න පුළුවන් අභ්‍යාස ක්‍රමයක්. දැන් අපි සත්ත්ව ලෝකය ගත්තහම කොඳුනාරටිය සහිත තවත් සත්ත්ව විශේෂ ඉන්නවා. නමුත් අනෙකුත් සත්ත්ව විශේෂවල කොඳුනාරටිය තියෙන්නේ පොළොවට සමාන්තරව. ඒ කියන්නේ ඒ සත්තුන්ගේ හදවත පිටර තියෙන පොළොවට සමාන්තරව පොළොවට බරව. කියන්නේ යෝග විද්‍යාවන කියන්නේ නරකය අපාය පිටන්නේ පොළොව ඇතුලේ. මේ සතුන්ගේ ත්‍රිසංගති වැඩි. අධ්‍යාත්මික දියුණුව අඩුයි. ඒ නිසා තමයි හදවත පොළොවට නැඹුරු වෙලා තියෙන්නේ. දැන් මිනිස්සුන්ගේ කොඳුනාරටිය පොළොවෙන් ඉහළට එසවිලා තියෙන්නේ. මේන් නිරූපණය කරන්නේ මානුෂී වශයෙන් අපිට හැකියාව තියෙන අධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්න. එනිසා මේ ශක්තියන් දියුණු කර ගැනීමේදී කොඳුනාරටිය ඍජුව තබා ගැනීම හරි වැදගත්. කුණ්ඩලින යෝග විද්‍යාවට අනුව නම් කුණ්ඩලින ශක්තිය අවදි කර ගැනීමටත් මේ උපකාරයක් වෙනවා. දැන් මේ වජ්‍රාසන ඉරියව්වේදී කොඳු ඇට පෙළ ඍජුව පිහිටනවා. අපි කොඳු ඇට පෙළත් සමග සම්බන්ධ ශක්ති මාර්ග නාඩි තියෙනවා 72000ක්. ඒ 72000 සම්බන්ධන ස්ථානෙට අපි කියනවා කන්දස්ථාන. ඒ කන්දස්ථාන කියන කොටසත් ක්‍රියාකාරී වෙනවා මෙම අභ්‍යාසයේදී. එයත් භාවනාවට ලොකු සහයෝගයක් දක්වනවා. හොඳයි. ඔව් මම හිතන්නේ තව ඉරියව් කිහිපයක් තියෙනවා අපි ඉදිරියේ ඒ දැන් ඉගෙන ඉගෙන ගන්න. මම හිතන්නේ ජනක මහත්මයා අර කුටුවක වඩලා හිටියත් කොන්ද කෙලින් තියාගෙන මේක කරන එක වැදගත්කමක් තියෙනවා නේ. ඇත්තටම භාවනාවට පමණක් නෙවෙයි. එදිනදා ජීවිතේ ශාරීරික සුවතාය ගැන හිතුවත් මේක හරි වැදගත්. දීර්ඝ කාලයක් තරුණව ජීවත් වෙන්න කැමති නම් ඒ ත්‍රිජව කොන්ද තියාගෙන ඉඳ ගන්න. හොඳයි. එතකොට ආර්ය මහත්මිය මේ දැන් භාවනා කරන්න විශේෂ වෙලාවක් තියෙනවද? එහෙම නැත්නම් අපි එදිනෙදා වැඩ කටයුතු කරන අතරේ අපිට භාවනා කරන්න හැකියාව තියෙනවද? භාවනා කරන්න විශේෂ වෙලාවක් තියෙනවා. බ්‍රහ්ම මූර්ති වෙලාව ගොඩක් හොඳයි. නමුත් ඇත්තටම වෙලාවක් එහෙම සමහර කෙනෙක්ට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වෙලාවක් Tamanට ඕනම වෙලාවක භාවනාවට යන්න පුළුවන්. ඒ වගේම තමයි බ්‍රහ්ම මූර්ති වෙලාව ඇවිල්ලා බ්‍රහ්ම දෙවියෝ විශ්ව අවදි කරන වෙලාවක්. ඒ කියන්නේ මේ පොළව දකින ලෝකය දෙස බලන වෙලාවක් වශයෙන් හඳුන්වනවා. ඒ වගේම තමයි විශ්වයේ තියෙන ශක්ති විශාල වශයෙන් පිබිදීමක් වෙනවා උදෑසන මේ 4:30 වගේ වෙනකොට. එනසා තමයි උදෑසන හිමිදිරි උදෑසන භාවනා කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඕනම වෙලාවක දවසේ භාවනා කරන්න පුළුවන්. භාවනාවට විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. අපිට පුළුවන් gedara dora වැඩ කටයුතු කරනකොට භාවනා කරන්න පුළුවන්. අතුගානකටත් භාවනා කරන්න පුළුවන්. එතකොට එළවලු කපනවා නම් ගෘහණියක් කාන්තාවක් එයාට එළවලු කපන ගමන් මේක සිහිනුවණින් කරන දෙයක්. මම එළවලු කපනවා. මම දැන් අතුගානවා. මම දැන් රෙදි සෝදනවා. කරන්න පුළුවන්. දැන් එයා අයන් කරන මොනවා හරි දෙයක් මදිනවා ස්ත්‍රීකින්. ඒ වගේ දේවල් වලට එයා මූණ සෝදනවා, ඇඟ සෝදනවා, සිහිනුවණින් කරන සියලුම දේවල් භාවනාවකට අයිති වෙනවා. ඒ වගේම එයාට පුළුවන් උයන පිහන අතරදී දරුවන්ගේ වැඩ පාරේ ඇවිදිනකොටත් පුළුවන්. Taman සිහිනුවණින් පාරේ ඇවිදිනවා නම් අනතුරු වෙන්නේ නැහැ.
මොකද සමන් ඕනෙම කටයුත්තක් සිහි නුවණින් කරනවා නම් ඒක භාවනාවක් මල් පූජා කරන එක භාවනාවක් ඒ වගේම මන්ත්‍ර ගායනා කරන එක භාවනාවක් අපේ පිරිත් සද්දායන කරන එකත් භාවනාවක් සිහි නුවණින් කරන්නේවා වචන හරියට උච්චාරණය කරන්න ඕනේ මනසේ වට යොමු කරන්න ඕනේ ඒකත් භාවනාවක් එනිසා කරන ඕනෙම කටයුත්තක භාවනාවක් වශයෙන් කරන්න පුළුවන් ඒකට වෙලාවක් නැහැ හොඳයි මම හිතන්නේ මේක තමයි හරි වැදගත්ම දේ කියන්නේ අපි වෙලාවක් නැහැ කියන එක හැමෝම කියන්නේ භාවනා කරන්න කොහොමද ඒ නිසා මේ ඒක හරි වටිනවා කියලා මට හිතෙනවා ඉන්දික මහත්තයා දැන් මේ ඔබතුමා මුද්‍රා පිළිබඳ විශේෂඥයෙක් නේ අපේ වැඩසටහනවලත් ඔබතුමා තමයි මුද්‍රා පිළිබඳ විශේෂඥය දැන් අපිට කියන්නකෝ මේ භාවනාව සඳහා මුද්‍රා වල තියෙන වැදගත්කම කොහොමද භාවනාව වලදී අපි පාවිච්චි කරන විශේෂ මුද්‍රා දැන් මම පෙන්වන්න පුළුවන් මේ අසිනිත් ඉමේෂත් දෙන්න ඒ මුද්‍රාවක යෙදෙන ආකාරය හොඳයි මේ මුද්‍රාව අපි අපේ බුදුදහමෙත් යොදා ගන්නවා ඒක ධ්‍යාන මුද්‍රා කියනවා අපි ඒක යෝගා අභ්‍යාස වලදී පාවිච්චි කරන එකට කියනවා වීතරාගි මුද්‍රා කියලා හොඳයි දැන් අපි බලමු මේ දෙන්න මේ මුද්‍රාවල යෙදෙන ආකාරය දැන් වම්මත මේ ආකාරයට ගේන්න රයිට් වම්මත මත දකුණු අත තබා ගන්න යටි කළා අත් දෙක ඉදිරියට ගේන්න රයිට් මාපට ඇඟිලි දෙක එක හා සමානව තබා ගන්න මේකට කියනවා අපි ධ්‍යාන මුද්‍රා අපේ බුදුදහමේ කියනවා යෝගාවල මේක සඳහන් කරනවා විතරාගී මුද්‍රා විතරාගී මුද්‍රා කියන්නේ තරහව ක්‍රෝධය වෛරය මේ කිසිම සිතුවිල්ලක් මේ මුද්‍රාවේ අපි ඉද්දි එන්නේ විශේෂයෙන් භාවනා යෝගින්ට විශේෂ මුද්‍රාවක් මේ විතරාගී මුද්‍රා ඔය ආකාරයෙන්ම තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන දැන් කාන්තාව මේ මුද්‍රා පාවිච්චි කරනවා අත් දෙක මාරු වෙනවා දැන් බලන්න වම් මත තබනවා දකුණු අත මත ඒ ආකාරයෙන් ඉන්පසු අත් දෙක ඉදිරියට පෙරසේම තබා ගන්නවා බලන්න මේක කාන්තාවට විශේෂයෙන් ඒ කියන්නේ පිරිමි එක්කෙනෙකුට සාපේක්ෂව බලද්දී කාන්තාවන්ට ඒ අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න තමයි මේ අත් දෙක මාරු කරන්නේ පිරිමි අය කරනවා නම් ඒ අත් මාරු වෙන ක්‍රම තියෙනවා ධ්‍යාන මුද්‍රා යෝගවල සඳහන් කරනවා විතරාගි මුද්‍රා කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට උසස් තලවලට අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න මානසික ශක්තිය වැඩි කරන්න අවශ්‍ය නම් මේ ධ්‍යාන මුද්‍රා එහෙම නැත්නම් විතරාගි මුද්‍රා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. මේ හර්ෂ එහෙමනම් දැන් මේ අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි මේ දැන් එච්චර අමාරු ඉරියව් නෙවෙයි අපි පෙන්වුවේ. අපි පුංචි වෙලාවක් දෙන්න ඔබ නිවසේ ඉන්න ගමන් කරලා බලන්නකො ඔබට මේ ඉරියව් වල ඉන්න පුළුවන්ද කියලා. විවිධ ඉරියව් එක අපි අද කතා බහ කරමින් ඉන්නේ ජීවිතේ අපි භාවනාව කියන එක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන විශේෂයෙන්ම හර්ෂි එදිනදා ජීවිතේ අපි වැඩ කටයුතු කරන ගමන් අපි ඒක සිහිනුවණින් කරමින් භාවනා කරන්නේ කොහොමද කියන එක ගැන හොඳයි ආර්ය මහත්මිය මේ මට දැන් මේ කියපු කතාවත් එක්ක හන් හේතු නේ එදිනදා වැඩ කටයුතු කරන එක අතහැරලා දාලා කෙනෙක් ගැඹුරින් භාවනා කරන්න හිතනවා නම් ඒක නා කොයි වගේ සූදානමක්ද වෙන්න ඕනේ ඇත්තරම මනස හදා ගන්න ඕනේ මනස සූදානම් වෙන්න ඕනේ මනස සූදානම් වෙනකොට යටිසිත දන්නවා දැන් අපේ මනස අපේ සිත අපි සූදානම් කරනකොට ඒක සිරුරක් දන්නවා ඉන්ද්‍රයන් එයා සූදානම් වෙනවා භාවනාවට යටිසිත සූදානම් වෙනවා ඒක යටිසිතට පණිවිඩ යවලා තියෙන්නේ මම භාවනා කරන්න ඕනේ කියන එක ඊට පස්සේ මුළු සිරුරම බොඩි එකම ලෑස්ති වෙනවා භාවනාවට අනිත් එක තමයි පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ නිදහස පොඩ්ඩක් හිතන්න ඕනේ චුට්ටක් තමන්ගේ වටපිටාව ගැන ඒ වගේම තමයි ගොඩාක් හොඳයි භාවනා කරනවා නම් තමන්ගේ නිවසේ තියෙනවා නම් බුදු මැදුරක් ගොඩක් හොඳයි ඒ වගේම ගස්කොලන් තියෙනවා නම් හුස්ස ගස් විශේෂයෙන්ම හොඳයි මොකද විශ්ශක්තියත් ඒ වෙලාවට සම්බන්ධ වෙනවා භාවනා කරන එක්කෙනෙක් එක්ක ඒ වගේම යාට ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන් ගොඩාක් බඩ පිරෙන ආහාරගෙන භාවනා කරන්න වාඩි වෙන්න බෑ ඒක අනිත් එක තමයි ගල් තලාවක් විශේෂයෙන්ම මේ ගල් කියන්නේ විශාල ගල් තලාවල එනර්ජි වැඩි ශක්තිය වැඩි ඒ වගේ තැන් වල වාඩි වුණාම උදව් වෙනවා භාවනා කරන්න විශේෂ සම්බන්ධ වෙනවා එතකොටත් හරි ලේසි ඒ වගේම තමයි ඒ ඒ භාවනා කරන අතරේදී ආහාර සැහැල්ලු ආහාර ගැන එතකොට අලුත් තෙලවලු අලුත් පළතුරු ඒක සතියක් විතරගෙන සූදානම් වෙනවා නම් භාවනාවට
එකක් හොඳයි. ඒ වගේම තමයි එයා මස් මාංශ ආහාර ගන්න කෙනෙක් නම් කේන්තියෙන් ඉන්න කෙනෙක් නම් අනිත් අය විවේචනය කරනවා නම් දේවේශෙන් ජීවත් වෙනවා නම් වෛරය කෝධය පලි ගැනීම හිතේ තරහ කෙනෙක් තියාගෙන ජීවත් වෙනවා නම් එයාට භාවනා කරන්න අපහසුයි. ඒත් අර ඒකයි මම කිව්වේ මනස මනස සූදානම් කරගන්න ඕනි භාවනා කරනවා නම්. එතකොට එයාට පුළුවන් භාවනා වලට ලෑස්ති වෙන්න කාලෙ වෙන් කරන ඒවා හැදෙනවා ඉබේම. මනස සකස් වෙනකොට අර යට කාලෙ හැදලා කාලා ඉබේම විශ්වයෙන් මේක හැදලා දෙනවා. එතකොට යාට පරිසරයේ සුන්දරයේ මේ අවශ්‍ය කරන ගුරුවරු හම්බ වෙන්න පුළුවන්. තමන්ගේ සිතේ ඇති කරගන්න ඕනේ මම භාවනා කරන්න ඕනේ. මම යහපත් දෙයක් කරන්න ඕනේ කියන සිතිවිලි ඇති වෙනකොට යාට ඒ මාර්ගය පෑදෙනවා. හොඳයි. එතකොට ඉන්දික මහත්මයා මේ භාවනාව කියන්නේ ආගම් ඇදහිමක් පමණයිද? ඒක අරසි හොඳ ප්‍රශ්නයක්. දැන් මේ හිතන්න මේ ලෝකයේ ඉස්සෙල්ලාම ආරම්භේ එක ස්ත්‍රියක් එක පුරුෂයෙක් ඉන්න ඇත්තේ. මේ දෙන්නගින්නේ මේක මේ පැවිදිලා තින්නේ නේද? ඈ එතකොට අපි මේ අවිල්ල ඉන්නේ කාගෙන්ද මේ? ඒ දෙන්නගෙන් හැදිච්ච කට්ටිය නේද අපි මේ ආගම් ಜಾති භාෂාව සහ වර්ණයෙන් වෙනස් වෙලා තින්නේ. එතකොට අපි එහෙම හිතද්දී අපිට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. පළවෙනි මේ මිනිස්සයත් ඒ ස්ත්‍රියත් එකතු වීමෙන් තමයි අපි මේ මෙතෙක්කල් මේ විවිධ ජාතීන් සහ විවිධ රටවලට බෙදිලා තියෙන්නේ නේද? ඉතින් ඇයි භාවනාවලට එහෙම අවශ්‍යතාවයක්? විශේෂයෙන් දැන් උදාහරණයක් වශයෙන් හිතන්න ඔයාට ලෙඩක් තියෙනවා කියලා. මානසික ආතතිය හරි ප්‍රෙෂර් හරි තියෙනවා කියලා හිතන්නකො. එතකොට කවුරු හරි කියනවා ඔයා භාවනා කරන්න. ඔයා බලන්නේ නැහනේ ආගම මොකද්ද කියලා. භාවනානේ. ඔයාට සුවපත් වෙන්න ඕන. උදාහරණයකට දැන් සක්මන් භාවනාව කරද්දී නිරෝගී. මුගක් තරබාරු අයට කෑම කාපු ගමන් සක්මන් භාවනාව හොඳයි. භාවනාවත් වෙනවා ශරීරයේ බරත් අඩු වෙනවා. සැහැල්ලු වෙනවා. ඒක ජාතියකට ආගමකට අදාළ නැහැ. විශේෂයෙන් අපේ යෝගවල කිසිම ජාතියක් කිසිම ආගමක් එහෙම නැහැ. ඔක්කොම එක යෝග. Hindu, Muslim, බෞද්ධ, කතෝලික මේ සියලු දෙනාටම එකම දහම තමයි යෝග. හොඳයි. කිසිම වෙනස් කිරීමක් නැහැ. හොඳයි. ශානක මහත්මයාට දෙගෙන කියන්න දෙයක්. අදහසක් එකතු කරන්න ඕනේ. ඉන්දික මහත්මයා කිව්ව සංකල්පය තව විස්තර කරොත්ින් දැන් අපිට ඇති වෙන චිත්තාවේග තියෙනවා. තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මෛත්‍රිය, ආදරය මේ සියල්ල හැමෝටම මිනිස්සුන්ට සතුන්ට පොදුයි. එතෙන්දී ජාති ආගම් ભેදයක් නැහැ. මේ භාවනාව කියන්නේ සිත හදා ගන්න කරන වැඩපිළිවෙලක්. මේ භාවනාවේ තියෙන්නේ ක්‍රමවේදයක්. හිත සනස ගන්න. ඉතින් ඒකට ජාති ආගම් ભેද අවශ්‍ය නැහැ. ඒ වගේම දැන් මගේ ළඟටත් ඉන්නවා මුස්ලිම් අය ඉන්නවා කතෝලික අය ඉන්නවා. ඒගොල්ලන් ඔක්කොම අත් එක භාවනා කරනවා මගේ පන්තිවල. ඒතර ඒගොල්ලන් භාවන අපි ගුරුවරයෙක් වශයෙන් දැනගන්න ඕනේ ඒ අයට සුදුසු භාවනාවල් දෙන්න. ඒ අයත් එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය කරන භාවනාවලට ඒගොල්ලන් යොමු කරන්න. ඒගොම භාවනා කරලා ඒගොල්ලන් කියනවා හරි සැහැල්ලුයි කියලා. මුළු සතියම හරි නිදහස් කියලා කියනවා. කේන්තියක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ මානසික තත්ත්වය හඳුනාගෙන තමයි භාවනාවක් දෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. ඔව්. හොඳයි ශානක මහත්මයා එමනම් මේ මට හිතලා ඊළඟ ප්‍රශ්නට යන්න කලින් අර අපිට තව භාවනා ඉරියව් කිහිපයක් තියෙනවා කිව්ව නිසා අපිට කාල වේලාව තියෙනවා ඒක නිසා අපි ඉරියව් කිහිපය අඳුනන දෙලිමු. ඔව්. අපි ඊළඟට පෙන්නනවා තවත් ඉරියව්වක්. මුලින් අපි පෙන්නුම් කරා සුඛාසන, සිද්ධාසන සහ වජ්‍රාසන කියන ඉරියව්. ඊළඟට අෂිනි නිරූපණය කරනවා ශස්තිකාසන කියන භාවනාත්මක ඉරියව්ව. දැන් අත් ලිහිල් කරනවා ශස්තික මුද්‍රාවෙන්. ඉන්පස්සේ ඉදිරියෙන් තිබෙන පාදයේ අත් දෙක ආධාරයෙන් ගෙනල්ලා අනෙක් පාදයේ කලවා මුල රඳවනවා. ඇතම් යෝග පොත්වල මේ ඉරියව්වම අර්ධ පద్මාසන ලෙසත් නම් වෙලා තියෙනවා. ඒ වගේ සුළුසුළු වෙනස්කම් දැකිය හැකි. නමුත් මූලික ඉරියව් තමයි අපි කියලා දෙන්නේ. දැන් මේකට කියනවා ශස්තිකාසන. ශස්තික කියන්නේ සෞභාග්‍ය. මෙම ඉරියව්වේ හිඳමින් භාවනා කරන අයක සිත සුභවාදී වෙනවා. ධනාත්මක අදහස් වර්ධනය වෙනවා. ඒ හේතුවක් වෙනවා සෞභාග්‍යයට. ඒ නිසා තමයි ශස්තිකාසන කියන්නේ. ඊළඟටම නිරූපණය කරනවා අශිනිගේ සහයෝගයෙන් යෝගී වරුන්ගේ ප්‍රියතම භාවනා ඉරියව්. මේකට කියන්නේ පద్මාසන. දැන් බලන්න මේ දෙන ආකාරය. අත් ඇඟ දෙපස පාදක සෙමින් ඉදිරියට දිග හරිනවා. ඉන්පසුව පා මදක් සැහැල්ලු කරන්, දණහිස් සැහැල්ලු කරන්.
වඩා පහසු පාදය නවනවා ධන හිසාසනෙන් අත් දෙකෙන් අල්ලලා කලව මුල රඳවනවා ඉන්පසු අනෙක් පාදය ධන හිසලගින් නවලා අත් දෙකෙන් අල්ලලා අනෙක් කලව මුල රඳවනවා කොඳු යට පෙර ත්‍රිජු පිහිටීමකට ගේනවා ඒක හරි වැදගත් මේ පద్මාසන කියන්නේ පිපුණු නෙළුම් මල පිපුණු නෙළුමක් ආකාරය භාවනාත්මක කෙනාගේ ජීවිතයත් පద్මාකාරයි මඩ ගොහරුවක පිපුණු නෙළුමක් මඩේ ගෑවෙන්නේ නැහැ ජලයේ ගෑවෙන්නේ නැහැ ඒ වගේ තමයි භාවනා යෝගියත් සාමාන්‍ය භෞතික ජීවිතේ ඉන්න පුළුවන් කැලෑක වෙන්න පුළුවන් කොහේ හිටියත් ඇලින් ගැටින් වලින් අඩු කෙනෙක් අපේ ආර්ය මහත්මිය කිව්වා එදිනදා ජීවිතේදී අපිට භාවනාත්මක වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එතුම තමයි ශ්‍රේෂ්ඨතම යෝගියා උන්වහන්සේ කියනවා දවසේ පැය 24ක් භාවනා කරන කොහොමද සතිපට්ඨානෙ වඩන්න සිහිය වඩන්න කරන හැම ක්‍රියාවක්ම සිහියෙන් කරන්න. හැබැයි මෙතෙන්දි වැදගත් වෙන කාරණය අපි හිතට එන අරමුණු ගැන අවදියෙන් ඉන්න ඕනේ. අපේ හිතට එන අරමුණු දේශසහගත නම්, රාගික නම්, මෝහ සහිතයි නම් එතන භාවනාවක් වෙන්නේ නැහැ. භාවනා අරමුණු තියෙනවා. බොහෝ අරමුණු බාහිර අරමුණු සහ අභ්‍යන්තර අරමුණු වශයෙන් ඒ කොයි අරමුණක හිත යෙදෙව්වත් සාර්ථක භාවනාවකදී හිතේ ඇති වෙනවන අලෝභ, අදේශ, අමෝහ කියන හැඟීම්. අනෙතනයි සාර්ථක භාවනාවක් වෙන්නේ. අනෙක් කාර්යය මේ මොහොතේ ගත කරන්න ඕනේ. අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අතීතය ගැන හිතමින් ඉන්නවා, අනාගතය ගැන සිහිනමවමින් ඉන්නවා. නමුත් දැන් මේ මොහොතේ ඉන්න අපි පුරුදු වෙනවා භාවනාවේ. එතකොට තමයි ජීවිතයට අපේ සැබෑ සතුට එන්නේ. ඒ සඳහා මේ ඉඳගෙන කරන භාවනා ඉරියව් වගේම අපේ ඉදිනදා පුහුණුවත් හරි වැදගත්. නෝ සාරකමත දැන් ඕකත් එක්කම දැන් මේ අපි මේ ඉරියව් වලින් කරන්නේ අපේ ශරීරයේ යම් හැඩයක් වෙනස් කරන එකනේ. දැන් භාවනාව කියන්නේ හිත දියුණු කරන එකනේ. එතකොට මේ ශරීරයේ වෙනස්කම් කොහොමද අපි හිත දියුණු කරන්න භාවනාවට උපයෝගී කරගන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක් පුබුදු. දැන් කියන්න මට මේක ඇතැම් විට අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදක්. අපිට තියෙන බටහිර චින්තනයත් එක්ක අධ්‍යාපන ක්‍රමයක්. මේ අධ්‍යාපන ක්‍රමයේදී අපි හැමදේම ගැන හිතන්නේ වෙන වෙනම. අපි අසනීපයකට බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ගාට යනවා නම් කන් සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා ඇස් සම්බන්ධ ඒ විදිහට වෙන වෙනමනේ හිතන්නේ. ඇත්ත කතාව අපේ මේ ශරීරය කියන්නේ අපේ මනසෙම කොටසක්. අපේ මනසෙම ව්‍යුත්පන්නය. ඉතින් අපේ ශරීරය නිවැරදිව අපි පවත්වන්න පුහුණු වෙනකොට ඉමේම අපේ හිතත් පුහුණු වෙනවා. අපේ හිත පුහුණු කරන්න භාවනාත්මක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ හිත එහෙම පුහුණු කරනකොට අත්හැරීමක් ඇති වෙනවා. අත කිසිම දෙයක ආසාව කෙනක නැති වෙනවා. ආසාවක් ඇති වෙන්නේ නැහැ. අත්හරින්න පුරුදු වෙනවා. එතනටත් යනවා ඔය කියන තත්ත්වය නැති කරගන්නකොට. අපිට මේ මුද්‍රාවකුත් බලන්න පුළුවන් මං හිතන්නේ ඒ කාර්යයට අදාළව. ඔව් අපේ මේ ශරීරය මනස කොටසක් කියලා මම කිව්වා. අපේ ජීවිතේ වැඩියෙන්ම කරන ක්‍රියාව තමයි සිතීම. යෝග සූත්‍රයට අනුව නම් යෝගී තත්ත්වයට පත් වෙනවා කියන්නේ චිත්ත රිත්ති නිරෝධා යෝගා. ඒ කියන්නේ සිතට ඇති වෙන ගලායන සිතුවිලි හැඟීම් පාලනය කර ගැනීම එහෙම නැත්නම් නිරෝධය කිරීම නතර කිරීම තමයි යෝගී තත්ත්වයට පත් වීම වෙන්නේ. ඉතින් මේ සිතුවිලි කොහෙන්ද අපේ හිතට ගලාගෙන එන්නේ? අපේ පසිඳුරන් හරහා. මේ භාවනාවේදී අපේ පසිඳුරන් පාලනය කිරීම හරි වැදගත්. ඔබ දන් දෙනවා නම් ඒ පරිත්‍යාගය තුළින් මේ පසිඳුරන් හරහා ඇති වෙන ආශාවන් ඔබ පාලනය කරනවා. ඔබ සිල් රකින්නවා නම් ඔබේ සිතේ අදිෂ්ඨානශීලී බව පාවිච්චි කරමින් සිත පුහුණු කරනවා. ඒ වගේම තමයි භාවනාවේදී අපේ මේ පසිඳුරන් ඇස, කන, නාසය, දිව සම ශරීරය මේ කොටස් හරහා එන සංඥාවන් ගැන අපි අවදීන් ඉන්නවා. යෝගයේ තියෙනවා කියමනා භාවනානු යෝගී ආයෝගාවචර තෙමේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් මෙන් කන් ඇත්තේ නමුත් බහිරෙක් මෙන් අන්න ඒ ආකාරයට තමයි ගත කරන්නේ. නමුත් ඒ අයට අනෙක් සාමාන්‍යයට වගේ මේ සියලු සංවේදනයන් දැනෙනවා. නමුත් ඒ අය මේ මනසින් දකිනවා මෙහිදී සිදුවෙන ක්‍රියාකාරීත්වය. අපි ජීවිත කාලේ වැඩියෙන්ම කරන්නේ නිදා ගැනීම නේද? නමුත් අවදීන් ඉන්න වැඩි කාලයක් තුලත් අපි ඉන්නේ නිදාගෙන. ඇත්තම කතාව භාවනාව කියන්නේ හිතෙන් අවදින් සිටීම. අපි දැන් අභ්‍යාසයක් නිරූපණය කරනවා අශිනී සහාමේෂි සමග. දැන් ඔබට මම කියදෙන මේ සරල අභ්‍යාසය තුළින් ඔය පසිඳුරන් පාලනය කරන්න. යෝගයේ මේ කියන්නේ ප්‍රත්‍යාහාර තත්ත්වයට ළඟා වෙනවා කියලා. සිත පිරිසිදු කරනවා. හොඳයි. පළවෙනි පියවර දැන් ඔබ අත් දෙක දෙපසින් ඔසවනවා ඉහළට
සෙමින් ඔබේ අත්ල දෙක ගෙනල්ලා ඔබේ ඇස් දෙක වසා ගන්න ඇස් දෙක වසාගෙන ඔබ කොහොම ඉන්නවා එහෙම ඉඳගෙන ඔබට ඇසෙන ශබ්ද ගැන විතරක් අවධානයෙන් ඉන්නවා දැන් මෙහිදී අපි අපේ මනසට එන කලබලකාරී සිතුවිලි 120ක් පාලනය කරනවා ඉන්ද්‍රියන් පහක් තියෙනවා අරමුණු වෙන ඒ පහෙන් එකක් අපි දැන් වහලා තියෙනවා ඒ කියන්නේ 120ක් නරක සිතුවිලි අපි පාලනය කරනවා අන්න ඒකයි භාවනාවේදී අස්පියාගෙන භාවනා කරන කියන්නේ ඊළඟ පියවර සෙමින් අත් ලිහිල් කරා ආවා ඥාන මුද්‍රාවට දැන් ඔබ අත් නැවත දෙපසින් ඔසවනවා ඉහළට අත්තල මහ පැටැඟිලි විහිදුවලා කන් සිතුරු වසා ගන්න දැන් ඇස් අඩවන්න පියා ගන්න මෙත් ප්‍රත්‍යාහාර අභ්‍යාසය දැන් අපි මනසට එන 140කට ආසන්න ආවේගකාරී සිතුවිලි නරක සිතුවිලි පාලනය කරනවා ඒක හරි සරලයි නිවසේ තත්තදා බලන්න පුළුවන් සංසුන් වෙලාවක හොඳයි හොඳයි ඒ කාරණාවත් එක්කම මට ශානක මහත්මයා මේකටත් උත්තරයක් දෙන්න ඒක දැනගන්න ඕන කාරණාව මේ භාවනාවෙන් කෙනෙක් යන්න ඕන උපරිම දුර කොහමද ඒ කියන්නේ යන්න පුළුවන් හැකියාව තියෙන උපරිම දුර කොච්චරද මගේ අවබෝධය අනුව මම බෞද්ධ කෙනෙක් නිසා ඒ අවබෝධයට අනුව යන්න පුළුවන් උපරිම තැන නිවන නිවීමට පත් වීම නමුත් එය තීරණය වෙනවා භාවනා යෝගියාගේ අරමුණ අනුව ඇතැම් අය විවිධ සිද්ධීන් විවිධ ප්‍රාතිහාර කරන්න විවිධ ආකාර අදහස් මත භාවනා කරනවා අද කාලේ නම් අපේ බොහෝ අය භාවනා වැඩසටහනකට එනවා ලස්සන වෙන්න ආසාවෙන් නිරෝගී වෙන්න ආසාවෙන් ඒ දේවල් වෙනවා නමුත් මේවා අතුරු ප්‍රතිඵල පමණයි භාවනාවෙන් බලාපොරොත්තු යුතු දෙයක් නෙමෙයි නේද අදිමානසික හැකියාවන් ගැන ඔබතුමාගෙන් අහන්න මොනේ එහෙම ඒවා කරන්න පුළුවන් ද ඇත්තටම භාවනා කරලා ඔව් ඇත්තටම කිව්වොත් අදිමානසික හැකියාවන් කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ අපි මානයන් තුනක් තුලයි මේ ලෝකය දකින්නේ ඉන් ඔබට ගිය මානයන් දැක ගන්න පුළුවන් වෙනවා භාවනා දියුණු කිරීම තුළින් අපි උදාහරණයක් ගනිමු විද්‍යාත්මකව අපිට ඇසෙන පරාසය හර්ට්ස් 20 සිට 20000 දක්වා පරාසයක්. විශේෂ අධිමානසික හැකියාවක් අපේ තුමු දිබ්බ ශෝතය ලැබුණා කියලා. එතකොට සිද්ධ වෙන්නේ අර කන් ඇසීමේ පරාසය වෙනස් වෙනවා. ඊට අමතරව විශ්ීය පණිවිඩ තමන්ට මනසට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපේ තුමු පොළවෙන් ඉහළට නගින්න පුළුවන්කම ලැබෙන කියලා. පියාසර හැකියාව එහි තිනෙත් විද්‍යාත්මක සංසිද්ධියක් සබා ධර්ම තියෙන අපි මේ පොළොවට ඇලිලා තියෙන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණයත් සමග භාවනාව තුළින් මනස වගේම කය සැහැල්ලු කරලා මේ පෘථිවි ගුරුත්වය අභිභවායන් අපි පුහුණු වෙනවා එතනදී අධිමානසික හැකියාවක් ලැබෙනවා නමුත් මේ දේවල් වලට ලොල්ල භාවනා කිරීම භාවනාවට බාධාවක් වෙන්න පුළුවන් මේ දේවල් ඇතම් විට එකවර ලබන්නත් බෑ. ඇත්තටම මේ කාල සීමාව අපි මේ ජීවත් වෙන කාල සීමාවට යෝග විද්‍යාව කියන්නේ කලි යුගය. ඇත්තටම භාවනා කරලා යෝග කරලා දියුණුවක් ලබන්න ගොඩක් මහන්සි වෙනවන කාලයක්. බෞද්ධ දර්ශනයට අනුව නම් මේ කාලය කර්මාවරණ විපාකාවරණ වැඩි කාලයක්. ඒ නිසා භාවනාවෙන් දියුණුවක් ලබන්න ලොකු වෙහෙසක් ගන්නවන කාල සීමාව. ඒ නිසා අදිමානසික හැකියාවන් ගැන කතා කිරීම සුන්දර දෙයක් වුණාට ඒවා අත්හදාවල් ප්‍රතිඵල ලබන්න ලොකු මහන්සියක් වෙන සිද්ධ වෙන කාලයක්. හොඳයි. දැන් ඊත් එක්ක මේ ඉන්දික මහත්මයා. දැන් ඉස්සර නම් අපි දැක්ක දැන් පොයේ දවසට හරි නැත්නම් පන්සලකට ගියාම හරි අපේ වැඩිහිටි උදවිය තමයි ගොඩක් භාවනාවට යොමුලා තියෙන. මෑත කාලේ වෙන එක වෙනස් වෙලා තියෙනවා සමහර තැන්වල. ඇත්තට මේ වයස් ભેදයක් තියෙනවද මේ භාවනාව? මගේ අත්දැකීම් අනුව භාවනා කරන්න පුරුදු වෙනවා නම් අවුරුදු පහෙන් හයෙන් වගේ පටන් ගන්නව නම් හොඳයි. මොකද අපි දැන් වයසට ගිහිල්ලා භාවනා කරන්න හිතාගෙන ඉන්නව නම් මොකද අපි වයසට යද්දි වෙන්නේ අපේ ශෛලිය මොකද වෙන්නේ? හොඟක් දුර්වල වෙනවා නේද? අපි තරුණ වයසේ ඉඳලා භාවනා කරගෙන යනව නම් ඒ ශෛලිය දුර්වල මේ දුර්වල වීක් වෙන ඒ කියන්නේ හැදෙන්නේ නැති ඒ කියන්නේ වයසට යන වයසට යද්දි ශෛලිය මැරෙනව නම් ඒ ශෛලිය පව නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න පුළුවන් මේ භාවනා ක්‍රම වලින්. තව එකක් විශේෂයෙන් ඉගෙන ගන්න ළමයි පාසල් යන ළමයි
මේ භාවනා කරනවා නම් අධ්‍යාපන ඒ ශක්ති මතක ශක්ති වැඩි කර ගන්න පුළුවන් මේකට වයස් ભેදයක් නැහැ මම දකින්නට හොඳම වයස තමයි අවුරුදු 7 8 ඉඳලා වගේ භාවනාව පුරුදු වෙනවනම් එතකොට අවුරුදු 25 30 විතර යද්දී හොඳ තත්ත්වයකට එන්න පුළුවන් භාවනා මාර්ගේ කතාවක් එකතු කරන්න තියෙනවා නේද දැන් මගේ පන්තියට මේ ළඟදී ආවා දැන් මාස 4කට කලින් අම්මා දුවෙකුයි පුතෙකුයි එක්කන ආවා මටත් හිතා ගන්න බෑ ඇයි මේ පොඩි ළමයි දෙන්නෙක් මේ මගේ පන්තියට එක්කන ආවේ කියලා ඒ අම්මා කියනවා මේ දැන් දුවගේ වයස අවුරුදු 4යි මේ දරුවා හැමදාම කිනුළු භාවනා කරන්න යන්න කියලා ඇත්තට මේ දරුවට භාවනා කියන අර්ථය දන්නේවත් නැහැ ඊට පස්සේ මේ අම්මයි තාත්තයි හැමතැනම හොයලා හොයලා මේ ඒ අම්මයි තාත්තයි දන්නේ නැහැ යෝගවලත් භාවනාව තියෙනවා කියන්නේ මට ගෙනල්ලා බාර දුන්නා මම හිතුවා මේ දරුවා එක තැනකවත් ඉන්න පුළුවන් දරුවෙක් නෙවෙයි අවුරුදු 7යි අවුරුදු 4කයි නමුත් ඒ දරුවා දෙන්න මගේ ඉරියව්වලත් එක්ක භාවනා ඉරියව්වලට ගෙනවට අද මේ වෙනකොට හොඳ දැනකිනවා ඒක මට මං එදා හිතුවා මේ දරුවා ඉඳීද කියලා බාර ගන්නත් අකමැත්තක් තිබුණා මොකද අවුරුදු 4ක් කෙනෙක් කෙනෙක් මගේ පන්තියව තියාගන්න අමාරු අනිත් අයටත් බාධාවක් නමුත් හරි සංසුම් මනසින් අදටත් ඒ ඉරියව්වල ඉන්නවා මට හරි සතුටුයි ඒ දරුවා දෙන්න දෙක හොඳයි ඔව් ඔව් මට තව දෙයක් කියන්න තියෙනවා භාවනාවකට යොමු වෙද්දී මතක තියාගන්න ඉවර කරන වෙලාව ගැන හිතාගෙන භාවනාවට යන්න එපා හොඳයි ඒක විශේෂ කාරණයක් එහෙම කරොත් අපි හිතනවනම් දැන් අපි පැයකින් ඉවර කරනවා අපිට මේ භාවනාව හරියට වෙන්නේ නැහැ තමන් භාවනාව කරලා ඉවර වෙලා තමන්ට කැමති වෙලාවක ඒක නතර කරන්න භාවනා කරලා භාවනා කරන්න කලින් වතුර වීදුරුවක් ළඟ තියාගන්න භාවනා කරලා ඉවරන ගමන් ඒ වතුර වීදුරුව පානය කරන්න හොඳයි මටත් ඒ කතාවට දෙයක් එකතු කරන්න තියෙනවා අපි ඒ සදාව කරනවා අපි කෙටි විරාමයකට යනවා ඊළඟ පස්සේ අපි නැවතත් කතා කරමු මේක ගැන අපේ මනස නිරවුල් කරගන්න හර්ෂි අපි හිතනට වඩා අපේ ශරීරයේ ඉරියව් මොනතරම්ම වැදගත්ද ඒක අපි හිතන තරමට වඩා ඇත්තටම කතා බහ කරන්න ඕනේ දෙයක් දැන් කොහොම වුණත් මේ දැන් මේ කතාව මෙහෙම කරගෙන යන ගමන් හර්ෂි ඔබට අපි කියන්නේ බොහොම සුවිශේෂ දෙයක් කියන්න ඕනේ ලෑස්ති වෙන්න අපි නිවසේ ඉඳන් කරන්න පුළුවන් සරල භාවනා අභ්‍යාසයකට ඔබ යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා සූදානමින් ඉන්න මේ කතාව අහන ගමන් ඒකට ටිකක් ලෑස්ති වෙන්න හොඳයි ශානක මාත්මයා දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි භාවනා කරනවා නම් අපිට ගුරුවරයෙක් අවශ්‍යමද කියලා. ඇත්තටම ගුරුවරයෙක් අවශ්‍යද භාවනා කරන්න? ඇත්තටම හොඳයි. ගුරුවරයෙක් ඉන්න එක. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපි තෝරා ගන්න ගුරුවරයා සම්බන්ධව. මගේ ජීවිතය තුළ මම ගොඩක් සතුටු වෙනවා අද වෙනතෙක් මට බොහෝ ගුරුවරු යෝග සම්බන්ධ භාවනා සම්බන්ධ මුණ ගැහුණා. ඒ හැම ගුරුවරයෙක්ගෙන් මම ගොඩ දේවල් ඉගෙන ගත්තා. නමුත් අපි විමර්ශන බුද්ධියෙන් මේ දේ කරන්න ඕන. ගුරු කියන වචනේ අදහස අඳුරෙන් ආලෝකය කරා යාමට උපකාරී වෙන කෙනා. ගුරුවරයාටම අපි කියනවා ආචාර්ය කියලා. ආදර්ශවත් චර්යාවෙන් යුක්ත කෙනා. එතනින් මම අදහස් කරේ ඔය තියෙන උපාධි සම්බන්ධ නෙවෙයි. මේකට අපිට අහන්න ලැබෙනවා ආචාර්ය උපාධි, කතික ආචාර්ය තනතුරු, මහාචාර්ය තනතුරු වැනි දේවල් කියමින් ශ්‍රාවකයෝ රැස් කරමින් කරන භාවනා වැඩසටහන. අපි කියන්නේ ඒක නරකයි කියලා හොඳයි ඒ දැනුගත් අයනේ. නමුත් ඒ ගුරුවරු සැබෑ පරමාදර්ශී ගුරුවරුද කියලා හොයන්න කියලා අපි ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. උසස්ම ගුරුවරයා තමයි තිලෝ ගුරු මගේ ජීවිතය තුළ. තිලෝ ගුරු කියන්නේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ නික්ලේශී ගුරුවරයෙක්. ඉතින් මේ භාවනාවෙන් අපි යන අවසාන අරමුණක් තමයි නික්ලේශී භාවය කරා යන ගමන. අපි හැමෝම තාම මේ தත්ත්වයට ගිහිල්ලා නැහැ. අපි දිනෙන් දින අපේ අඩුපාඩු සකස ගනිමින් එතනට යන්න ඕනේ.
අනෙක් කාරණය තමයි අපි හැලු කරන්නේ සෑම ගුරුවරයෙක්ම අපි උත්සාහ කරනවා අපි දන්න දේ උපරිම හොඳට කියලා දෙන්න අපි විශ්වාස කරනවා ලංකාවේ ඉන්න හැම භාවනා ගුරුවරයෙක්ම යෝග ගුරුවරයෙක්ම මේ වගේ එයාලා දන්න උපරිම සීමාවට කියලා දෙනවා මේ දේ සිද්ධ වෙන්නේ තම තමන්ගේ අවබෝධය ඉන්ද්‍රිය දිනුවත් අනුව ඉන්ද්‍රිය ශක්තියත් අනුව ඉතින් ඒ ඒ අයට ගැළපෙන මානසිකත්වයෙන් යුක්ත ශ්‍රාවකයෝ ඒ අයවට ගොනු වෙනවා නමුත් අපි එතෙන්දී දැනගන්න ඕනේ එකිනෙකාට අභියෝග කරමින් එකිනෙකා අනවශ්‍ය විදිහට විවේචනය කරමින් මඩගසමින් මේ දේ නොකරන්න මොකද මේ දේ හරි ආධ්‍යාත්මික දෙයක් අද වෙන විට ශෝචනීය තත්ත්වයයි සැබෑ තත්ත්වය ඉතින් ඒ වගේ අගතිගාමි නොවි ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය පවත්වා ගැනීම හොඳයි ගුරුවරයා ගැන කියද්දී කතා නොකරම බෑ ශිෂ්‍යයා ගැන මොකද योग विद्या शिष्य आकार कीपयाकिन्वा मृदु मध्यम अधिमात्र अधिमात्रतम नरक शिष्य सामान्य शिष्य होंद शिष्य होंदम शिष्य इतिंग यात्रे नरक शिष्यो प्रश्न अतिकरण पूर्वा मे आध्यात्मिक मार्ग अनाय හොඳයි දැන් මේ අපිට අර අභ්‍යාසර යන්න තෝණ ශාරක මහත්මයා ඊට කලින් හර්ෂ මට හිතනවා දැන් ලොකු ප්‍රශ්නයක් ඇති මෙතන මේ උපකරණයක් තිබ්බා වැඩසටහනේ ආරම්භයේදී අපි මේ උපකරණය දැක්කා හැබැයි අපිට ඒක මොකක්ද කියලා අහන්න බැරි වුණා මොකක්ද මේ ආර්ය මහත්මිය මේ උපකරණය මේකෙන් මොකක්ද වෙන්නේ භාවනාවටත් මේක ප්‍රයෝගික කරගන්න පුළුවන්ද පුළුවන් පුළුවන් මේ තමයි සිංගින් බෝල් එක කියලා මේක කියන්නේ මේක දැන් හිමාලයේ හැම ගියාම ගන්න පුළුවන් ගොඩක් මිලදී ගන්න පුළුවන් මේ වගේ දේවල් ගොඩක් මේ ගැන විස්තර කියන්න අපේ ශානක මහත්තයාට පුළුවන් ටිබෙට් ඇසුරින් එන දෙයක් ඒ වගේම මේකේ තියෙනවා මේ ශබ්ද තරංග මේ ශබ්ද වලට දැන් මගේ පන්ති වලත් මම මේ රිලැක්සේෂන් එකට එහෙම එක පාවිච්චි කරනවා ඒ වගේම හීලින් එකට බොඩි චක්‍රස් පිරිසුදු කරන්න ගොඩක් මම මේක පාවිච්චි කරනවා ඒ වගේම අපේ දැන් මේ ප්‍රදේශයක කියන්නේ අපේ ගේ ඇතුලේ බෑටනිජ තියෙනවා නම් භූමියක තියෙනවා නම් සම්පූර්ණයෙන් ක්ලීන් කරන්න පිරිසුදු කරන්න මේට පුළුවන් මේ ශබ්ද වලින් ඒවා පිරිසුදු වෙනවා ඒ වගේම තමයි මනස රිලැක්ස් කරන්න පුළුවන් අපි බලමු පොඩ්ඩක් එකපාරක් උත්සාහ කරලා කොහොමද ඒක වෙන්නේ කියලා මේ ආකාරයට කරන්න පුළුවන් මේක මම අදහසක් එක්ක කරන්නම් අපි පූජනීය ස්ථාන වලට යද්දිත් මෙවන් හඬක් ඇනෝ ගාන්ටාරහන් මේ ශබ්දයත් එක්ක ඇති වෙන සියුම් ශබ්ද තරංග කම්පනයත් සමගම අපේ හිතේ තියෙන බරගත් ඒවත් වෙනවා හේතුව වෙන්නේ අපි වටා තියෙනවා ශක්ති ශරීරයක් බයොලොජිකල් අවුරා කියලා කියන්නේ ප්‍රභා මණ්ඩලයේ එය පිරිසිදු වෙනවා භාවනාවේදී ඒක ඉබේම සිද්ධ වෙනවා භාවනාවට පෙරමය කරන්න පුළුවන් නම් මේ භාවනාවට පහසුකුත් වෙනවා හොඳයි මම හිතන්නේ භාවනාව සඳහා මේ වගේ උපකරණයක් අනිවාර්ය නෑ නමුත් තියෙනවා නම් හොඳයි මෙහෙමයි භාවනාව කියන්නේ එක්තරා උපකරණ කොටාශයක් මනස දියුණු කරගන්න ඒ සඳහාත් භාවිත කරන උපකරණ තමයි මේ සිංගින් බෝල් ඒත් එක්කම මේ අපි පැලඳ ඉන්න මාලා මෙයත් අපිට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් වශයෙන් භාවනාත්මක වෙන්න ඊට අමතරව අපි භාවන අරමුණු විදියට ගන්න කරුණුත් ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් හොඳයි ඔව් ඉන්දික මත මට විශේෂ කාරණයක් කියන්න බලන්න මේකේ මේ සඳහන් වෙලා තියෙන මේ බලගතු මන්ත්‍රයක් තියෙන මේ ඕ මණිපද්මේ ඕ මෙම මන්ත්‍රය 108ක් 208ක් එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් මේක සජ්ජායන කරනවා නම් විශේෂී සිද්ධින් ලබා ගන්න පුළුවන් මේක මේ ටිබෙට් මන්ත්‍රයක් ඕ මණිපද්මේ බලන්න මේක ඇතුලේ මේ තියෙන්නේ ටිබෙට් ප්‍රධාන යෝගී කෙනෙක් ඒ වගේම මේ පද්මේක නෙළුම් මලේක හැඩ ගන්න ආකාරය තමයි සඳහන් කරලා තින්නේ. එතකොට ඒ මන්ත්‍රයේ නම ඕම් මණි පද්මේ. පද්මේ කියන්නේ ලෝටස්. එහෙම නැත්නම් නෙළුම් මලට බලන්න. ටිබෙට් යෝගින් විශ්වාසයක් තියෙනවා මේ සිංගින් බෝල් එක වාදනය කරද්දී මන්ත්‍රය නොකියුවත් ඒ මන්ත්‍රය ලියලා තිබෙන නිසා මන්ත්‍රයේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. හා හා. එවන් මතයකුත් තියෙනවා. ඒ ශබ්ද වලත් තියෙනවා ඒ ශක්තිය. පිට වෙන ශබ්ද වලත් ඒ ශක්තිය තියෙනවා. ඒවා ග්‍රහණය කරගන්න බොඩි එක පිරිසිදු වෙනවා මොල් පළාත හොඳයි එහෙමනම් දැන් හරිසි අපි අර කිව්වනේ ඔබට සූදානමින් ඉන්න කියලා අපි ඔබට පොරොන්දු වුණා නිවසේදී කරන්න පුළුවන් සරල භාවනා අභ්‍යාසයක් ඔබට අපි ඉදිරිපත් කරනවායි කියලා එහෙමනම් චානක මහත්මයා අපි ඒක ඉදිරියට වෙන් කරගමු හොඳයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපේ හිත හදාගන්නනේ නේද භාවනා කරන්නේ අපි අපේ හිත හදාගන්න අපි ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ මොහොතේ උත්සාහ කරන්න මම ඔබට කියලා දෙනවා සරල භාවනා අභ්‍යාසයක්
මේ ඔබට ඉදිරියට කරන්න පුළුවන් මෙහිදී ඔබ භාවනාත්මක වෙන්නේ ඔබ ගැන මෙය නූතන අධිමනෝවිද්‍යාවේ සඳහන් භාවනාවක් පෙර සයිකොලොජි වල මේ භාවනාවේදී අරමුණු විදියට ඔබ ගන්න ඔබේ නම අපි බොහෝ දෙනෙකුට නම් දෙකක් තියෙනවා මම උදාහරණයක් කියන්නේ මගේ නම චානක රුක්ෂා භාවනාවට පහසු ආකාරයකට ඉඳගෙන අපි කලින් කියලා දුන්න විදියට ඔබ දෙනෙත් පියාගෙන පුළුවන් තරම් හිත හිස් කරගන්න උත්සාහ කරනවා ඉන්පසුව ඔබට පුළුවන් ඔබේ නම කියන්න චානක රුක්ෂා ඔබ මගේ නම කියන්න එපා ඔබ ඔබේ නම කියමින් භාවනා කරන්න එලෙස ඔබ සිතින් මුමුණනවා මේ අතරතුර ඔබ උත්සාහ කරනවා හිතන මම කවුද කියලා දැන් සැබෑ තත්ත්වය තමයි සාමාන්‍ය ජීවිතේ අපි හරි ඊගොයිස්ටික් කියන්නේ අපේ මමත්වය වැඩි මේ මමත්වය ගැන කරන භාවනා ඔබ ඔබ ගැන මාන්නාදී කෙනෙක් නම් මේ භාවනා අතහරින්න ඔබේ මානය දිනුනේ මීට වඩා හොඳ භාවනා ක්‍රමයක් තිබුණා යෝග ක්‍රම තුල එහිදිත් මීට තරමක් සමගාමී වෙන භාවනාවක් මෙහිදී ඔබ කරන්නේ භාවනාත්මක ක්‍රියාව ඉඳගෙන ඔබ මන්ත්‍රයක් කියනවා මන්ත්‍රය තමයි සෝහාම් අනුලෝම වශයෙන් මේ ප්‍රතිලෝම වශයෙන් අපිට කියන්න පුළුවන් හම් සෝ කියලා ස්පියාගෙන භාවනාත්මක හිඳිමින් මුලින්ම ඇතුළු වෙන පිටවන හුස්මට ඔබේ මනස අවධානය යොමු කරනවා ඉන්පසු ඔබ සිතින් මුමුණනවා හුස්ම ගන්න විට සෝ පිට කරන විට හම් ඉන්පසුව හුස්ම ගනිමින් හම් හුස්ම පිට කරමින් සෝ විදිහට මාරි මාරට මේ දෙක කියනවා මේ අදහස තමයි ඒ මමයි මෙහිදී හැබැයි කලින් භාවනාවට වඩා සාර්ථකයි මොකද ඔබ ඔබව සම කරන හුස්මට ඔබ යම් දවසක අවබෝධයක් ලබනවා සැබවින්ම මම කියන්නේ කවුද මෙතන ගතියුතු දෙයක් නැහැ හුස්ම පොඩක් විතරයි ශුන්‍යතාවේ අරමුණු වෙමින් යන භාවනාව ඇත්තටම මේ විදිහට භාවනාත්මක වෙන අඩුතරමේ දවසට පැය භාගයක් තියාගන්න පුළුවන් නම් අපිට තනි වෙන්න තනි වීමත් හරි වැදගත් හුදකලාවීම ගුරු ඇසුර වැදගත් තමයි නමුත් භාවනාවේ දියුණුවට හුදකලාව අවශ්‍යයි තමන් වෙනුවෙන් හුදකලා වෙන්න දවසට පැය භාගයක් සියල්ල අමතක කරලා භාවනාත්මක වෙන්න ජීවිතය හැම අතින්ම සාර්ථක වේ ඔබේ මට මෙත්තුවක් දෙන්න පුළුවන් දෙයක් කියන්න මොකද ගොඩාක් කාන්තාවෝ කියනවා මේ තනිකම දරා ගන්න බෑ කියලා මම නම් කියන්නේ තනිවීම හොඳ දෙයක් කියලා තනි වෙන ඕනම කෙනෙකුට කාලය දෙනවා භාවනා කරන්න බැඳීම් අඩුයි එනිසා තනි වෙනවා කියන්නේ වාසනාවක් තනි වෙලා ජීවත් වෙනවා කියන්නේ හුදකලා වෙනවා කියන්නේ වාසනාවක් එනිසා දැන් අපේ චානක මහත්තයා කිව්වා වගේ තනි වෙනවා කියන්නේ අපිට කුසල් එක පින් කරගන්න පුළුවන් අකුසල් වෙනවා අඩුයි එනසා තනිවීමදී අර කියපු කාලේ හදා ගන්න පුළුවන් තනි වෙලා ඉන්න කෙනා. කවුදරත් කියනවා නම් අපි මව කුසෙන් බිහිව උනායින් අනතුරුව හුස්ම ගන්න තනිවම. මේ යන මොහොතේ හුස්ම පිට ගන්න තනිවම කාටවත් උදව් කරන්න බෑ. නමුත් අපි එදිනෙදා පවුලය සමග සමාජ කටයුතු කරද්දී එකිනෙකාට උපකාර කරනවා. නමුත් තනිව තමන්ගේ අධ්‍යාත්මික සුවේ සොයා ගැනීමට මහන්සි වීමත් හරි වැදගත්. හොඳයි දැන් අපි මේ සියලු කාරණා කතා කරමින් ඉදදී ඔබට අපි දැන් ඔන්න සරල භාවනා ක්‍රමයකට උගන්වලා තියෙන්නේ. හැබැයි මට හිතෙනවා චාරක මහත්තයා තව එක වතාවක් මේ සරල භාවනා ක්‍රමයකට අපි ඉගෙනගමු හින්දා අර භාවනා කරන්න පුළුවන් සරලම ඉරියව්ව පොඩ්ඩක් අපි පෙන්නමුද? ඔව් සරලම ඉරියව්ව තමයි අපි මේ ඉඳන් ඉන්න ආකාරය වඩා හොඳ ඇඳි පුටුවක් පාවිච්චි කරනවා නම් අපි කියනවා සර්ව සුඛාසන. මතක තබා ගන්න අපි වගේ පාවහන් පැන දෙන්න එපා. පාවහන් ගලවලා පාපතුල් හොඳට පොළොවට ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. ඔබට අත් මේ දිහට තියා ගන්න පුළුවන් ධන හිස් මත. එහෙම නැත්නම් ඥාන මුද්‍රාවේ, ධානී මුද්‍රාවේ, ඉන්දික මහත්මයේ කියලා දුන්න මුද්‍රා. ඒ අදි මුද්‍රාවක් අත් තබා ගන්න පුළුවන්. යෝග කරන භාවනා කාලයක් කරන කෙනෙක් නම් මේ විදිහට ඉඳ ගන්නත් පුළුවන්. ඒ ක්‍රමය වඩා සාර්ථකයි. හොඳයි. මම හිතන්නේ ඔබට පහසු ඉරියව්වකින් ඉන්න අර වඩා හොඳයි කියලා කිව්වී අපි පොළවත් එක්ක ස්පර්ශ වෙනවා නම් හොඳයි කියන කාරණේ බලවා කිව්වා. ඔව් අශිනිත් අමේෂි සමග අපි කළ ඉරියව් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ශානක මහත්මයා දැන් කෙනෙක් භාවනා කරද්දී තමන්ගේ ඇඳුම ගැනත් හිතන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට පහසු ආකාරයේ ඇඳුමක් විය යුතුයි නේද ඒක? ඔව් ඒක හරි වැදගත්. එකක් තමයි අපි භාවනාවෙන් කරන්නේ හිත සංවර කර ගැනීම. අසංවර ඇඳුමක් ඇඳගෙන භාවනා කරනවා නම් බාහිරටත් පෙන්නන්නේ ශාරීරිකවත් ඔබ අසංවරයි. හැබැයි අඳින ඇඳුම ඇඟට සැහැල්ලු ඇඳුමක් විය යුතුයි. ඇඳුමේ වර්ණයත් වැදගත්. විශේෂිත ප්‍රතිකාරාත්මක ක්‍රමවේදකුත් තියෙනවා ක්‍රොමෝතෙරපි කියලා. එහිදිත් භාවිතා කරන්නේ වර්ණ. ඔබට පුළුවන් සුදු පැහැති වර්ණය,
මේ අපි එදාන් ඉන්න වගේ ඔරේන්ජ් කලර් එක ස්කයි බ්ලූ අහස්සේ තිබෙන නිල් වර්ණය ඒ වගේ වර්ණ හොඳයි භාවනාවට ගොඩාක් දැන් විශේෂ ශක්තියක් මං උගන්වන කෙනෙක් වශයෙන් අපටත් දෙනවා හීලින් කලර්ස් කියලා අපිට තියෙනවා අපිට ඕන ඕන පාට අඳින්න අවසර නැහැ අපිට තියෙන ලා කොළ ලා කහ සුදු පාට සුදු වර්ණ වැඩ ගොඩක් වැදගත් කරනවා වැදගත් මේ අඳින්න කියලා කියනවා මොකද ඕරාවට ගොඩක් හොඳ නිසා කළු නම් අපිට අඳින්නම දෙන්නේ නැහැ ඉතින් ඒ වගේ දැන් අපේ ශානක මහත්තයා කිව්වා වගේ ඇඳුම නම් ගොඩක්ම වැදගත් ඇඳුම ලා පහටක් වෙන්නම ඕනේ එක සැහැල්ලු වෙන්නත් ඕනේ දාඩිය උරා ගන්නවා වෙන්නත් ඕනේ මොකද ඒ ඉන්න තැන ඒසි දාගෙන භාවනා කරන්නේ අපි ෆෑන් දාගෙන භාවනා කරන්නේත් නැහැ අපි ඉතින් ඒ ඉරියා එතන ඉන්න තැනට සුදුසු වෙන ඇඳුමක් තමයි වෙන්න ඕනේ අනිත් එක අනිත් අය බලනවා භාවනා කරන දිහා ඒක නාදියා ඉතින් ඒකට ගැළපෙන ඇඳුමක් වෙන්න ඕනේ එහෙමනම් ඉතින් අපි බොහෝ දේවල් අද දවසේ කතා කරා විතරක් නෙවෙයි ඔබට ප්‍රායෝගිකවත් අපි බොහෝ දේවල් පෙන්නුවා ඒ නිසා දැන් තියෙන ඔබේ වාරය ඔබ ඇත්තටම අත්දැක බලන්න ඔබේ මනසට ඔබේ ගතට මේ හැම දෙයකම සැහැල්ලුවක් විවේකයක් ලැබෙවිද කියලා අපි මේ කියලා දීපු සියලු දේවල් ගෙදර ඉඳන් අත්දැක බලන්න හොඳයි අපිත් එක්ක මේ ගැන කතා කරන්න සම්බන්ධ වෙච්ච ප්‍රවීණ යෝගහා මනෝ උපදේශක චානක රුක්ෂාන් මහත්මයාට ඒ වගේම ප්‍රවීණ යෝගහා රේකී ආචාර්ය ආර්ය ෆර්ලික් මහත්මියට ඒ වගේම ප්‍රවීණ යෝග උපදේශක ඉන්දික ගුණරත්න මහත්මයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපිත් එක්ක අශිනි සහ අමේෂි මේ දේවල් ප්‍රායෝගිකව කියලා දෙන්න එකතු වුණා ඒ දෙන්නටත් බොහොම ස්තුතියි ඔව් මේ එහෙමනම් දැන් අපි මේ හැම දෙයකින්ම කතා කරේ හැරෙයි අපි හිතේ තියෙන කම්පණය අඩු කරගන්න එක ගැනනේ හැබැයි ඊයේ රෑ නම් අපි හැමෝටම ලොකු කම්පනයක් දැනුණු රාත්‍රියක් අපි ඒ ගැන කතා